සමහරුන් තමන් බුදු නමේකි හාස ජනකම සිද්ධිය දෙදහ අවුරුද්ද මුල්කාලෙ සමහරුන් කියන්න ගත්ත තමන් සෝහන් වනා කියලා. සෝහන්ගුණනාකිව මනනිත්‍යත්නිකං ඉන්න බෑන. එට පද තවත් දෙතුන්දන කියන ගත නෑමන් සකද අගාමුණනෑ තව කෙනෙ කයාබිබවා මං අනාගාමි වනාකිව්වා. තමත් කෙනෙ කියන ගත තමන් ගහත් වනා කියලා. ඒ අතිතින් මදිිපුංචිකමක්නෑ ඉරි විනේපිටකේ තියෙනවා. උපසම්පදාන නොච්ච කනයට මඟ පලපකාශ කරන්න එපා කියලා එවනාට ඊට වඩා ඉතින් ලවකික සම්පත්වලටි කිජූ හම මේක හොඳ වෙළඳ බාණ්ඩයක් නව අපාරයක් කර ගන්න ඕදන පුළුවන්නේ කට්ටියක් කියන්න ගත්තා නෑ මම රහත්නේ මම සවු පිලිසිම්්‍යාපත් කියලා දැ සවු පිලිසිම්බියාපත් වනාට පස්සේ ඊළඟටීන අසුමහාසාාවකයන් වහන්සේලා අග්‍රස්සාාවකයන් වහන්සේලානේ අග්‍රසාාව කියන්නත් බෑ අසුමහාහසාාවක කියන්නත් බැ මොකද බුදුරජාණන් වහන්සේ ගෙනී තන්තුූ ලැබෙන්නේ ඒක නිසා කට්ටියයක් කියන පටන්ගත්ත දැ මේ කාලි පසේ බුදු කියන්නත් බෑ මේ කාලි පසේ බුදුරජන් වහසල පහළ වෙන්නෙත් නැෑන එකනෙක් කියන ගත්තා නැ තමන් බුදු වනා කියලා මෙහෙම කියන්නේ මෙහෙම වෙන්න පිංවත්නේ මේ ආර්ස්්ටායක මාරගේ දන්න නැතුව හම ඒ අයිගේ සමහරුන් කියන්න ගත්තන ව සීලේ කියන බුදුරජාණන් වහන්සේ පනෝප එකක් නෙමෙයි සීලේමේ හින්දු ආගමේ තියන එකක් බුදුන්ද රහතුන්ට සිල්පද පනවන්නේ කියල හෙම අහන්න පටන් ගත්තරන තමන්ට ඕනෑම අපරාධයක් ඕනෑම විනේවිරෝධී කටයුත්තක් කරන්න ඒකට බලපත්‍රය හදාගන්න ඒක නිසා සමරෝන් කියන්න ගත්තා බුදුරජාණන් වහස රහතන් වහන්සද සිල්පති පැන විනයළ ඕනෑම අපරාධයක් වරදක් කරන්න ඉ හදාගන්න ඕනවට හැබැ සීලේ ගැන හොඳට පරිසා කළොත් ඔඋබට දැනේ සීලයෙන් කිරෙන්නේ රනිත්ඇයි හිතන ජාතිී දෙයක් නෙමේ අත්‍යාවස්ස කාරණා ගොඩක් කිය අනිවාරයම ඕන දේවල්. සතු මැරීම කලෝතින් අඩුවාවිසි මැරෙනවා මානින්මත්්‍ය අපා ගති වෙනවා සොරකන් කිරීම කලෝතින් බවෝග සම්පත් අහිමි වෙනවා මානින්මත්්‍ය අපාගත වෙනවා. අන්සතු කාන්තාවන් පිරිමින් වැෑජි පරිහණයට ගත්තොත්. අන්සතු කාන්තාවන් පිරිමින් වැදි පරිහණයට ගත්තොත් යනයනතැන හතුළු හැෙනවා. මෙව සරීරයෙන් කරගන්න සරීරයෙන් කරනකොට. ෙල්ලක් මුලි නැකිව හින්න දැන් අග නං කියන්නන් චතුසමුට්ටානික රූපකා ඒ ැන කම්ම චිත්තනයතු හාර කියන හේතුන්ගෙන් හටගන්න මේ ඇටකට සිරුරෙන් මේ චතුසමුට්ටානික රූපකාය මේ ඇයටකට සිරුරෙන් අදාළ කටයුත්ත කනව ඒක කරන්න කලින් ඇතිවෙන්න ඕනෙ කායවිඤ්ඥාත්ති වචී විඤ්ඥාති සරීරයේ වච්චනයක ආකාරීත්වය ඊට කලින් ඇතිවෙන්න ඕන ඒ කෙනාට ඒ අදාළ අංගමංගාාවනු සාරී වායෝ ධාතුව ඊට කලින් ඇතිවෙන්න ඕන කර්මහිත කර්මසිත ඇතිවෙන්න ඒ චිත සන්තතිය පවතින්න්න ඕන අකුසල ධර්ම කුසල ධර්මය ඔස්සේ ආසවනුසයාදී ධර්මසාහ මේ වගේ ලොකු වැඩි පිළිවලක් මෙම හේතු පල ධර්මයන්ග කියා කාරීපයක් ආත්මයක් නෑ සත්්‍යය පුද්ගලයෙක් නැහැ. මේක තේරුන්ගන්නර ව්‍යාපාරික බුදුවරුන්ට බැහැ. බුදුදහම තමන්ට විඳින්න ඕන ඔක්කෝම් ලෞගික සම්පාත් විඳීම වෙන්වියෙන් පාවිච්චිකරන ව්‍යාපාරිකීන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ අඇයට මේක ගොඩක් ගැඹු. හැබැෑ පින්ව බුදු දහම කියන්න හේතු පලධර්මයන්ගේ ක්‍රියා කාරීත්වය. මේ ඇතුළත සියලුම කා නිසාක නිසා මේ හරියට රසායනා ගාඩයකට යනි විද්‍යාඥෝ වගේ. ඒ විද්‍යාඥයා රට සසායනා ගාරයට ගිහිල්ලා. එක එකන්නේ කරගෙන කවුණු පරිල්සා කරනකොට එයාගේ පරයේසනවල ප්‍රතිඵල විදිහට හම්බ වෙනවා මේක හින්ද මේක ඇතු වනා ඒක වර්ධනය වෙලා මේක ඇතු වුණ මේනිසා මේක ඇතු වනා යවර්ධනය වෙලා මේක ඇතු වුණ ය යම් කිසි නිගමනවලට එනවා ඒවගේ මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතයේ දැකළ බුදුරජාණන් වහන්සේ නිගමනවලට ඇවිත් අපිට දේශනා කළ සතු මරන්න එපා ඔබට දීර්ගායුස ඕන. සතු මරන්න එපා සතුන්ට වදහිංසා දුන්න විදිහට ඔබේ අත පයි කඩෙනවා. සත්තුන්ට මෙහෙම පීදා කරන්න එපා ඒ ඇති වන කරම හිත්වලට දිත්තදම්ම වේදනය වසේයනුත් උපජ්්‍ය වේත්නිය වසේනොත් අපරාපරිය වේදත්නියය වසේනොත් විපාක හබ වෙනවා. ඒ විපාක ලැබේ නිසා සත්්‍යගහතන කරන්න එපා බුදුපියාණන් වහන්සේ එහෙම දේශනා කළා ඊළඟට සොරකං කරන්න එපා. සොරකං කරනකොට තමන්ග ධනය බවභෝග සම්පත් මේවා නැතිවෙනවා ජීවති ඉද්දිම දැම් මේ ජීවිත කාල හොඩකං කරපයට ඉදියට තමන්ගේ බවබෝග සම්පත් නැතිවෙන කාරණ අයත්නවා මානම්මත්‍ය අපා ගත වෙනවා කාමේවාදවා හැසරුුණොත් ජීවති ඉන්නකොට යන යන තැන මිතුරු නැති වෙනවා මනින්ම්මත්ය අපා ගත වෙන මේ වගේ හැම සිල්පදයකට විපාක තියෙනවා එක නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කළ සත්පුලුස පිින්වර්ත්නි කායකරම තුුණක්. සරීරයෙන් කෙන අකුසල කරම තුනක් ඒකෙන් වලකින්නම කියලා. මොකද මඟපල් ලබන්න නන් දැන් තිහේතුක උපත්තයක් ලැබවා කියීමක මඟපල් ලබන්න පුළුවන් උපතක්නේ ඒ වුනාට ඒකෙන දැන් සතු මැදීමගේ කරම කරමින් ඉන්නවකීමකෝ ඒකෙනගේ අතීත බෞ්වල කළගෙන් තියෙන ඒවාගේ ම අකුසල කර්මලි විපාක විදිහට දැන් ඒකෙනට කලින් කරපුවා මතු වෙනවා මේක උපකාරය නිසා. මේ දිට්ට ධම්ම වේත්නය කර්මයේ රුකුල නිසා අ අතීත අකුසල කරම මතු වෙනවා මෙක තිිකා ගැම්ඹුරු තමමා. ගැඹරුනාට න්‍යාය අ්‍යනයකො ඔබ ඩිගනගත්තු තේරුම් ගන්න ලුවන්න තේරුම් ත්තුොත් ඔබට අවබෝධ කරගන්න පුළුවන්නේ අවබෝධය අවසානයේ සරු කෙලෙසුන් නැසීම වෙනවාන. චතුරාද සත්‍ය අවබෝධඥානයේ කෙලෙසුන් නැසීම වෙනවාන මෙිහේතු පල ධර්මියන්ගේ කියාවලිය සිද්ධ වන ක්‍රමේ මෙහෙමයි කියෙල භාගවතුන් වහස දේශනා කලාා. ඒ දේශනා කරපු න්‍යායට බා බලන්න පින්ගුවත්න මේ කවුුණ කොහොමද වෙන්නේ කියල එතකොඩ සතු මැරෙන් සොරකං කිරීම් කාමේවාද වඇහැස්සරීමේ තුනම කාය කරමේ කායකරම කරගත්වත් ලොකු බාධාවක් ලොකු ප්‍රශ්නයක්. ඉර පසි වචී කරම බොරුකීම කේලාම්කීම සැරපස වචන කතා කිරීම හිස්වත්්‍ය කතා කිරීම මේ හතර නයොත් වලකින් ඕනේ බොඩු කීමෙන් වලකින් ඕන බොරු කිව්වොත් යන යනතැන තැවට එන්න කවුරු හැදෙනවා. කියේලාම් කිව්වොත් තමන්ට ඒ තැන්වල මිතුරු නැතිවෙන්න මොනවාරි පස්සන යෙත්නවා තමන්ට රැකයා අහිමි වෙන්න කවුරු ඒත්නවා තමන්ට ලැබන්න තියෙන්දේල් අනිත් හැ නැති කරලදානවා සැර පවස වචනකතා කළොත් හුඟක් නින්දා අපහ සහන්න වෙනවා. හිස් වචන කතා කළොත් එතනද තමන් හුඟක් තැන්වලදී අනිත් ඇයි පිළිගන් නැති චරිතයක් බවටපත් වෙනවා. මේ වගේ හානිදායක දේවල් ගෝඩයි. පින්වලත්නී කර්ම වැඩපිළුල තිී රුන්ගන්න ඕනේ. කර්මය කියන ගහලෝකයක, හැරිතනකට හැල්ල තියෙන එකක් නෙමෙයි. කර්මය යන චේතනාවට. ඒ සිදුවන ක්‍රමේ තීරුන්ගන්න ඕනේ ආර්්‍යෂ්ඨායක මාර්ගය අරෙන්න්න වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න. ඔය ඇත්තන්ට දීර් ගාවිසෝන ඔය ඇත්තන්ට ධනය ඕන බවභෝග සම්පත්වෝන ඔය ඇත්තන්ට නිවන්දකින්න ලෞකික සම්පත්වල උපකාරය අවස්ස වෙනවා. එ ලෞකික සම්පත් අන්හාවෙන් පොදිබඳගන්න නැතුව ඔබ මඟපල් ලබා නිවන්දකිනකං. ඒවා ලැබෙනආකා මේවා සුවසේ පවති ආකාරයට අවස කටයුතු කරගන්නට ඕනේ.